අට දෙනුනිනම් මහතනිකමක්නේ ජීවිතේ නුඹ නමින් තනියුණා කිරියම්මාවරු දැනට වටිනවා කිරි සුවඳයි මුළු ගම්මානේ ආදර වෙන්නේ තමන්ගේ තාත්තරනේ නේද? තමන්ගේ තාත්තා තමයි පීරා විදියට දකින්නේ. චනුලි කොහෙද පාසල? ගල්ලේ ගප්පෙතනිය මහවිද්‍යාලය. ඔව්. අය තාමත් පාසල් ශිෂ්‍යාවක්. චනුලිගේ ගායන ගැන මම මුලින්ම විමසනවා හේෂාන් ගමගේ මහත්මයාගේ. සංගීතයේ අග්‍රඵලය ඉන්දියන් මියුසික් වල රාගය. අපි ඒක ලංකාවේ කියන්නේ රාගය කියලා. ඒක සම්පූර්ණ වැරදි. ඒක රාග් කියලා තමයි හරිම වචනේ. නමුත් ඒගොල්ලෝ කියනවා සංගීතයේ නිර්වචනයක් සරලම නිර්වචනය තමයි සංගීතයේ සුන්දර වූ ගීතය කියන එක. අප්පච්චි ගැන වා කියනකොට වාට දැනෙනවා ඇති ඔයාගේ අප්පච්චි ගැන. හැබැයි අපිටත් අපේ අප්පච්චි ගැන දැනෙන්න ඕනේ. ඒතකොට ඒ සින්දුවේ තියෙන ඒ ඔක්කොම ෆීලිංගස් මේ පපුවල් වලට ඇතුළට දාන්න ඔයාර මියුසික් වල තියෙන අවශ්‍යම සාධක සවුන්ඩ්ස් වල ඇතුළේ තියෙන පිචින් රිද්ම් ෆීලිංගස් අරක මේක සියලු දේ ඔයා එකතු කරගෙන යන්න ඕනේ. ඉතින් ඔයා මේ එකතු කරගෙන යන ගමනේ ඔයා ඉතා හොඳ තැනක ඉන්නවා. තව හොඳ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. Thank you. ජය. සෙවන් දිරණතුංග මහත්මිය. ඇත්තම ඔය කටහඬේ තියෙන අමුතුම ලයනිත ගතියක්
ඒ ගතිගුණේ මහිතන්නේ ඔබට අනාගතයේදී ගායිකාවක් වීමට ගොඩාක් උපකාරී වෙයි කියලා මට හිතෙනවා. ගායනය ගොඩාක් දුරට හොඳයි. මම ප්‍රාර්ථනා කරනවා ඉදිරියටයි කියලා. Thank you. සුවන් දිරංග තුමාත්. චනුලි හරිම මිහිරි පුතේ ඔයාගේ ගායනය. නමුත් අඩුපාඩු ටිකක් මම දැක්කා ඒ ගීතේ. නමුත් හොඳයි ඔබේ ගායනය. තව වයස තියෙනවනේ නේද සංගීතය හදාරලා ඉදිරියට යන්න. චනුලිට සුබ පතනවා මීළඟ වටේට සුදුසුකම් ලබන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා.